අයිබුවන් ඔමෙකතුලයි නෙස්සර්ගී YouTube channel එකේ තවත් වීඩියෝයක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම සකස් කරන්න හැදුව අපි දන්නවා මේ වෙද්දී නැවතක් pandemic situation එකක් ලෝක පුරා සකස් වෙමින් තියෙනවා. ඉතින් මේ වෙද්දී smartphone tablet usage එක එන්නේ වැඩි වෙනවා කියන එක අපි හැමෝම දන්න කාරණාව. ඉතින් මගේ නිතරම බොහොමයක් දෙනේ කහ ප්‍රශ්න තමයි මේ අර අපිට අන්තර්ජාලය එකපාරට පෙන්නනවා අපේ ෆෝන් එකට වෛරස් එකක් ඇවිල්ලා අපේ ෆෝන් එකේ වෛරස් පිරලා තියෙන ස්කෑන් කරන්න ක්ලික් කරන්නේ ස්කෑන් කරන්න ෆ්ලෑෂ් ප්ලේ එක අප්ඩේට් කරන්න ඒ වගේ මොන හරි දිනලා මේක අරගන්න මේ වගේ දේවල් ෆෝන් එකට එකපාරට මැසේජ් එනවා දැකලා තිතින් මේවා ඇත්තටම ඇත්තද නැද්ද සහ මේවෙන් වෙන්න පුළුවන් දේවල් මොනවද සහ මේ බේරෙන්නේ කොහොමද කියන කාරණාව තමයි අද මම මේ වීඩියෝ කතා කරන්නේ වීඩියෝ වටනවා කියලා හිතනවා අනිවාර්යයෙන් ෂෙයා කරන්න මොකද බොහොමයක් දෙනෙක් මේක ගැන නොදන්නා ඉන්නවා ඒක නිසා තමයි මම මේ වීඩියෝ සකස් කරන්න හිතුවේ මොකද බොහොමයක් දෙනෙක් මේවට රැවටෙනවා ඉතින් ඒ වගේ SG YouTube channel එකට අලුතෙන් එකතු වෙන්න නම් අතක දුප පල්ලා දරතු පොඩ subscribe button එක දැම්ම press කරන්න අමතක කරන්න එපා ඉතින් අපි smartphone එක ගැන කතා කරමු smartphone එක ඇතුලේ අපිට web browser එකක් වගේ විශේෂයෙන් Google Chrome වගේ පාවිච්චි කරගෙන මොකක් හරි web අඩවිවලට යද්දි අපි සමහරක් වෙලාවට දකින්න කපාට අපිට message එකක් එනවා ඔයගේ ෆ්ලෑෂ් ප්ලේ එක අප්ඩේට් කරන්න. වාගේ තියෙන්නේ මෙන්න මේ ෆෝන් එකක්. මේ ෆෝන් එකේ තියෙන මෙන්න මේ Android version එක expire වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් වාගේ iPhone එකේ මේ වෙලාවේ තියෙන iOS මේ version එක ඊළඟට අප්ඩේට් කරන්න කියලා message එකක් එනවා. ඉතින් මේක දැක්ක ගමන් එකපාරට මේ message එක ගොඩක් ඇත්ත විදිහට එන්නේ. මොකද ෆෝන් model එක සදාන් කරනවා, software version එක සදාන් කරනවා. මේක කරලා එකපාරට click කරලා මේක update කරන්න කියලා message එකක් આવොත් කවදාවත් මේකට click කරන්න යන්න එපා. මොකද කවදාවත් වාගේ web browser එකක් කරා හෝ එහෙම නැත්නම් pop-up ad එකකින් මේ වගේ දෙයක් ඔයාගේ ෆෝන් එකට එනවා කියන්නේ ගොඩක් වෙලාවට ඒක සාමාන්‍ය ඇප්ලිකේෂන් එකක් through වෙන එකක් වෙන්න පුළුවන් සමහරක් නිකම් වෙන්නත් පුළුවන් සමහර notification bar එකේ notification එකක් විදිහට එන්නත් පුළුවන් එහෙම නැත්නම් මම අර කලින් කිව්ව browser එකේ වෙනම window එකකින් එන්නත් පුළුවන් websites වලට යද්දි මේ කිසිම එකක් ඇත්ත නෙමෙයි මොකද මේ හැම එකක්ම advertisements මේ විදිහට නිකමට හරි ඔයා මේක click කරොත් විශේෂම Google Chrome එකේ වගේ මේ වගේ එකක් click කරොත් ගොඩක් දුරට ඔයාගේ ෆෝන් එකට adware එකක් එන්න chance එකක් තියෙනවා. එහෙම නැත්නම් notifications අර හරි එහෙම නැත්නම් Chrome එකේ notification access කරන විශේෂම මේ වගේ ads. එතකොට ඔයාගේ computer එක උනත් සමහරක් වෙලාවට ඔයා දැකලා තියෙන side එකේ ads වගේ එන්න පටන් ගන්නවා. ඒ වගේම හැමතරම මේ වගේ එක එක තැන්වලදී මේ වගේ ads ඔයාගේ ෆෝන් එකට හෝ ඔයාගා පාවිච්චි කරන devices වලට inject කරන මේ වගේ කට්ටිය උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේක තියෙන භයානකකම තමයි මේකෙන් ඔයා හිතනට විවිධ දේවල් එන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකට වෛරස් අතුරු ගොහොමයක් දේවල් ඊටත් අමතරව මේ අප්ඩේට් කරනවා හරි වාර මොනවාරි හම්බෙනවා කියලා හරි මෙහෙම ක්ලික් කරොත් ගොඩක් වෙලාවට ඔයා හිතන්නේ නැති කරදර ගොඩක් වෙලාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් විශේෂම වගේ දත්ත පාව මේ හරහා වෙනත් කෙනෙක්ගේ අතට යන්න ඉඩ තියෙනවා මේ තියෙන දේවල් වල ස්වභාවය අනුව මේ භයානක පැත්ත පොඩ්ඩක් පැත්තකින් තියලා සාමාන්‍ය විදිහට අපි හිතමු මේක ඇඩ් එකක් විතරයි කියලා හිමුණත් අපි දන්නවා ඇඩ් එකක් කියන්නේ එක්තරා විදිහට කරදරකාරී දෙයක්. ඉතින් මේ දේ නිතරම එක්ස්පීරියන්ස් කරන Android ෆෝන් තියෙන කට්ටිය Android ෆෝන්ස් වල notification bar එක පල්ලෙහාට දැම්මම දැකලාදී ඇඩ්ස් ගොඩක් ඇවිල්ලා තිනවා. ඒ වගේම නිතරම ඇඩ්ස් එක පාට pop up වෙනවා මොකක් කර වැඩක් කරන්න යද්දි Google Chrome එකේ පෙන්නවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට කවදාවත් රැවටෙන්න එපා. මේක click කරන එක මුලින්ම නතර කරන්න. දෙවනි දේ තමයි මේ වෙද්දිත් ඔයාගේ ෆෝන් එකේ notification bar එකේ මේ වගේ ඇඩ්ස් පෙන්වන එක ගැන ගොඩක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ ඇතුළේ adware එකක් මොකක් කර මේ වෙද්දි තියෙනවා. මේ ඇඩ්වෙයර් කියන එක ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන් බොහොමයක් දුරට. ඒක නිසා වට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන සැකසිත ඇප්ලිකේෂන්ස් මොනවද කියලා මුලින්ම හොයාගන්න එක. මේ විදිහට හොයාගන්න බැන්නාට පුළුවන් Google Play Store එකට ගිහලා ඇඩ්වෙයර් ෆයින්ඩර් හරි මොකක් හරි මේ විදිහට ඇඩ්වෙයර් ස්කෑන් හරි මොනවා හරි කියලා සර්ච් කරලා ඒන ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක through search කරන්න. ඉතින් බොහොමයක් දුරට මෙතනදී ඒක හරහා ඔයාගේ මොන ඇප් එකකින්ද මෙච්චර ඇඩ්ස් එන්නේ කියලා හොයාගෙන ඒ ඇප් එක අයින් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ඇප්ස් නිතරම තියෙන අපි එක එක ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරන විශේෂම Android වලට මේ අතරතුරේදී මේ වගේ ඇඩ්වෙයර් ඇප්ලිකේෂන් නැතින ගොඩක් ලොකු chance එකක් තියෙනවා. ඉතින් මේ විදිහට කරන වගේම අර මම කලින් කිව්ව විදිහට මොන හරි දෙයක් දිනලා කියලා කවදාරි වට message එකක් આવොත් මේකට press කරන්න යන්න එපා. මේකත් අනිවාර්යයෙන්ම ad එකක් වෙන්න පුළුවන්. මේකට option එක දෙයක් කියනවා සමහරක් කට්ටිය උත්සාහ කරන මෙන්න මේ වගේ දේවල්. email එකකින් හරි message එකකින් හරි ඔයාලට එකපාරට එවනවා මම අහවල් company එකකින් කතා කරන්නේ. ඔයාලට මේ වගේ tag ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. මෙච්චර මුදල් ප්‍රමාණයක් මම ඔයාලට එවනවා. මෙන්න මේ මේකේ වන්නද ඔයාගේ address details ඉල්ලනවා. මේක දකින්නයි කරන්නේ ටග්ගල ඇඩ්‍රස් එක ඩීටේල්ස් ටික යවන ෆෝන් නම්බර් එක ගෙදර ඇඩ්‍රස් එක ඇතුළේ හැම දෙයක්ම මේ විදිහට යවුවට පස්සේ ඊට පස්සේ දැන් අර ඒක හම්බෙන කෙනා ගොඩක් සතුටින් ඉන්නේ ඒ වගේම අනිත් පැත්තේ මේ දේ කරන කෙනා දැන් දන්නව පළවෙනි වැඩේ හරි දෙවෙනි ස්ටෙප් එක යා කරන්නේ හරි ඔයාලට මේ දේ එවනවා මම මේ විදිහට දානවා ට්‍රැකින් නම්බර් එක එවන්නම් කියලා කියනවා ඒකත් හරි තුන්වෙනිට ආයි ට්‍රැකින් නම්බර් එකත් එවනවා හරි ඒකත් හරි හතරවෙනි ස්ටෙප් එක port charges කියයි නැත්නම් shipping charge එක කියයි එහෙම නැත්නම් සමහරක් විට මොකක් හරි custom එකේ clearance වලට යම් කිසි ගාණක් යනවා කියයි මේ වගේ step එකකින් ඔයාලට යම් කිසි ගාණක් යම් කිසි කෙනෙක්ට ගෙවන්න කියලා කියනවා සමහරක් විට මෙතන සමහරක් creative මේගොල්ලෝ කරන්නේ මේ ඒගොල්ලන්ගේ details නෙමේ courier company එකක් fake courier company එකක් අතර ඒගොල්ලන්ට pay කරන විදියට අර details ටික දෙනවා එතන මොකද කරන්නේ සමහරක් විට කිසි දෙයක් සමහරක් නෙමේ කොහොමත් කිසි දෙයක් එන්නේ නැහැ
හැබැයි රුපියල් ලක්ෂ ගාණක් 50000ක් 80000ක් මේ වගේ ගාණක් අර පුද්ගලයා අර ලොකු තෑගි කන්දරාවගෙන හිටලා අර පුද්ගලයාට එහෙම නැත්නම් අර කම්පැනි එකට ගෙවනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන් ජීවිතේ කවදාවත් ප්‍රොඩක්ට් එකෙන් නැහැ. හැබැයි අපේ සල්ලි මේ විදිහට සූරම් කරන ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා මේ වගේ ඇඩ්ස් වලින් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න. ඉතින් UI ස්කෑන් එකක් ඇත්තරම මේ අර කම්පියුටර් වගේ අපේ ෆෝන් එකට පාවිච්චි කරන්න බෑ. කම්පියුටර් පාවිච්චි කරන ඇඩ් බ්ලොකර්ස් ඕන තරම් තියෙනවා. හැබැයි ෆෝන් එකට මේක එච්චර ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඉතින් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි දන්නති ලින්ක්ස් වල ක්ලික් කරන්න යනවා මේ වගේ අප්ඩේට් කරන්න ආවා කියලා මේකට යන්න එපා. වාට ෆෝන් එක අප්ඩේට් කරන්න වෙනවා නම් ඇප්ලිකේෂන් අප්ඩේට් කරන්න වෙනවා නම් මේක අනිවාර්යයෙන්ම සඳහන් වෙනවා. ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් මෙනු එකේ about ෆෝන් එකට හරි software updates වලට හරි ගියොත් තමයි. එහෙම නැත්නම් ඔයාගේ Google Play Store එකේ හෝ Apple App Store එකේ ඇප්ලිකේෂන්ස් වල උතර බලා ගන්න පුළුවන් අප්ඩේට් තියෙනවා නම් මේ හැර කොයි හරි තැනක ඔයාගේ ෆෝන් එක අප්ඩේට් කරන්න කියනවා නම් මොනවාරි හම්බෙලා කියනවා නම් මේකට ක්ලික් කරන්න කවදාවත් යන්න එපා. ඉතින් මම හිතනවා මේක ගොඩ දෙනෙක්ට වැදගත් වේවි, ගොඩ දෙනෙක්ට ආරක්ෂා වෙන මේක හොඳ පණිවිඩයක් වේවි කියලා. ඒක නිසා පුළුවන් තරම් share කරන්න දෙන්නේ නැහැ. දැනගන්න මේක. ඒ වගේ පල්ලෙතර ඔබට subscribe button එක press කරලා තිස්සරට මම දන්න video සෝ ආගාවටම ගෙන ගන්න බලා. අපි ආයතලොත් ඉඳගෙන මේක. ඔයාලා හැමෝටම සුබ දවසක්.